අද මම ඔයගොල්ලන්ගෙන් අහන්න යන්නේ ඩොලර් මිලියනයක් දෙන්න වටින තෑග්ගක් දෙන්න වටින ප්‍රශ්නයක්. හයිටියේ සාමය ආරක්ෂා කරන්න කෙන්‍යාවේ පොලිසියට පුළුවන් වෙයිද? දැන් එක්සත් ජාතීන්ගේ අවසරයත් ඇතුව කෙන්‍යාව සූදානම් වෙනවා. කෙන්‍යාවේ පොලිසිය දහසක් දෙනා හයිටියට යවන්න හයිටියේ සාමය ආරක්ෂා කර ගැනීම සඳහා හයිටියේ ආණ්ඩුවට සහයෝගය ලබා දීමට. එතකොට මේ කාරණේ ගත්තාම කෙන්‍යාව තියෙන හයිටියට කිලෝමීටර් 12,000ක් විතර ඈත. ඉතින් මේ වගේ ඈත රටකට වෙනම රටකට ඇත්තටම හුඟක් වෙනස්කම් තියෙන රටකට මේ වගේ කණ්ඩායමක් යවලා සහ මේ වගේ දාහක පිරිසක් යවලා මේ වැඩේ කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ දැන් පැන නැගිලා තියෙනවා. කොහොමද කෙන්‍යාව මේ වැඩේට අත ගහලා තියෙනවා? මෑතකදී කෙන්‍යාව සහ ඇමරිකාව මේ සම්බන්ධයෙන් යම් ඒ සාකච්ඡාවක ඉඳලා ඒගොල්ලෝ එකඟතාවයකට ආවා. ඊට පස්සේ කෙන්‍යාව හයිටියත් එක්ක එකඟතාවයකට ආවා. මේ සම්බන්ධයෙන් කලින් හයිටියයි කෙන්‍යාව අතර එහෙම සම්බන්ධතාවය තිබුණෙත් නැහැ. දැන් ඒ රාජතාන්ත්‍රික වශයෙන් සම්බන්ධතාවය ඇති කරගෙන දැන් ඒගොල්ලෝ මෙහෙම වැඩකට සූදානම් වෙනවා. ඒ අනුව දැන් හයිටියට දහසක කෙන්‍යාවේ කණ්ඩායමක් හමුදා පොලිස් කණ්ඩායමක් යවන්නට සූදානම් වෙනවා. ඉතින් ඇයි හයිටියට මෙහෙම හමුදා යවන්නට හේතුව ඔගොල්ලෝ දන්නව ඇති. හයිටිය කියන්නේ බොහොම අස්ථාවර රටක්. හයිටියේ මධ්‍යම ආණ්ඩුවට ඇත්තටම හරියට බලයක් නැහැ හයිටිය පාලනය කරන්න. හයිටියේ අගනුවර පවා පාලනය කරන්නේ අපරාධ කල්ලි. හයිටියේ පොලිසියක් ඉන්නවා, ඉතාම පුංචි හමුදාවක් ඉන්නවා. හයිටියේ පොලිසියේ ඉන්නේ 9,000ක විතර ප්‍රමාණයක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ සංඛ්‍යාව වැඩි කරන්න ඒගොල්ලන් එක්සත් ජාතීන්ගේ සංවිධානය එහෙම සැලසුම් කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. නමුත් ඒ පොලිසිය නඩත්තු කරගෙන යන එකත් ආණ්ඩුවට බොහොම අසීරු තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. ඉතින් හයිටියේ ජනගහණය මිලියන 12ක් විතර ඉන්නකොට 9,000ක් කියන්නේ පුද්ගලයෝ 1,300කට විතර එක පොලිස් නිලධාරියයි එක පොලිස් සාමාජිකයයි ඉන්නේ. ඉතින් ලංකාව වගේ රටකට සාපේක්ෂව ලංකාවේ හයිටියට වඩා ජනගහනය දෙගුණයකට කිට්ටු ජනගහනයක් ඉන්නවා. නමුත් පොලිසිය අරගත්තම හිතන්න ලංකාවේ හයිටියට වඩා 10 ගුණයක විතර පොලිස් සමාජික පිරිසක් ඉන්නවා මං හිතන්නේ. ඉතින් ඒ කොහොම වෙතත් දැන් පේන්න තියෙන කාරණේ හැටියට හයිටියේ ඉතාමත්ම අස්ථාවර තත්ත්වයක් තියෙන්නේ. මේ අස්ථාවරත්වයත් එක්ක අගනුවර පවා කන්ට්‍රෝල් කරන්නේ මැර කල්ලි විසින්. ඉතින් මෙන්න මේ තත්ත්වය වෙනස් කරන්න තමයි කෙන්‍යාවෙන් මේ 1,000ක දෙනා යවන්නට සූදානම් වෙන්නේ. ඉතින් කෙන්‍යාව පැත්තෙන් ගත්තොත් ඒගොල්ලෝ සඳහන් කරන්නේ මේක එක්තරා විදිහක ඒගොල්ලන්ගේ වගකීමක් කියන එක සහ ඒ වගේම අපි දකිනවා අප්‍රිකානු රටවල්වල මේ කාලේ එක්තරා විදිහක ජාතිකවාදී පිබිදීමක් දකින්න පුළුවන් රටවල් ගණනාවක. ඒගොල්ලෝ ලෝකයේ දේශපාලනය සම්බන්ධයෙන් වැඩිපුර කටයුතු කරන්නට පටන් ගන්න තියෙනවා. ජාතිකවාදී නැගීමක් එක පැත්තකින් තියෙනවා, වගේම අනික් පැත්තට අපි දකිනවා සර්ව අප්‍රිකානු වාදය වගේ. ඒ කියන්නේ අප්‍රිකාවේ ජනතාව එකතු වෙන්න ඕනේ, ඒ වගේ අදහස් දැන් ටිකෙන් ටික අප්‍රිකාවේ යනවා. එතකොට දැන් හයිටිය ගත්තත් ඇත්තටම හයිටියේ ඉන්න ජනගහණය වැඩි පිරිසක් ඉස්සර කාලේ වහල්ලු විදිහට හයිටියට අරගෙන ගිහිල්ලා ඒ අයගෙන් පැවතෙන කට්ටිය. તો ඒ සර්ව අප්‍රිකානුවාදය ගැන අපි දවසක වෙනම කතා කරමු. නමුත් සර්ව අප්‍රිකානුවාදයේ බිහිවීමටත් හයිටිය දායක වුණා ඈත අතීතයේදී. ඒ ගැන වෙනම කතා කරන්න ඕනේ. මේ රටවල් අතර මේ අප්‍රිකානු කනෙක්ෂන් එක තිබුණා වුණාට මේගොල්ලන් අතර ලොකු වෙනස්කම් තියෙනවා. හයිටිය කියන්නේ පරණ ප්‍රංශයටත් විජිතයක්. ඒගොල්ලන්ගේ ස්වදේශික භාෂා සහ කෙන්‍යාවේ ස්වදේශික භාෂා වෙනස්. ඒගොල්ලන්ගේ පොදු භාෂාව විදිහට සරකන්නේ හයිටියේ ප්‍රංශ භාෂාව, කෙන්‍යාවේ ඉංග්‍රීසි භාෂාව. ඉතින් කෙන්‍යාවේ මේ යන පොලිස් නිලධාරීන් දැන් ප්‍රංශ භාෂාව උගන්වන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකට ඒ වැඩ කටයුතු දැන් සිද්ධ වෙනවා. ඉතින් හයිටිය ජනතාව අතරගෙත් ලොකු මං හිතන්නේ ධනාත්මක හැඟීමක් නැහැ. මෙහෙම වෙනත් රටකින් ඇවිල්ලා ඒගොල්ලන්ට පුළුවන් වෙයි කියලා සාමය ආරක්ෂා කරන්නේ ඒගොල්ලන්ගේ රටේ. නමුත් කෙන්‍යාව බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලන් ගිහිල්ලා ඉවර වෙලා ඒ වැඩේ යම් කිසි ආකාරයකට සාර්ථක විදිහට කරගන්න පුළුවන් වුණොත් වෙනත් රටවල් මේ වැඩේට සහයෝගය දක්වන්න එයි කියලා. ඉතින් එක්සත් ජාතීන්ගේ අනුමැතියත් එක්ක තමයි මේගොල්ලෝ මේ යන්නේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජික 15 දෙනාගෙන් 13 දෙනෙක්ගේ අනුමැතිය මේ ප්‍රොජෙක්ට් එකට හිමි වුණා. චීනය සහ රුසියාව ඡන්දේ දීමෙන් වැළකී හිටියා. ඉතින් හයිටිය පැත්තෙන් ගත්තොත් ඇයි හයිටිය මේ විදිහට විනාශ වුණේ කියන කාරණේ සම්බන්ධයෙන් විවිධ අදහස් තියෙනවා. මට මතකයි දැන් අවුරුදු කීපයකට කලින් ලංකාවෙත් මාර කතා ටිකක් ගියා හයිටිය ගැන, හයිටියට මෙහෙම වුණා අර එහෙම වුණා කියලා. නමුත් ඇත්තම කාරණේ තමයි අවුරුදු 100කටත් වැඩි කාලයක් තිස්සේ හයිටියේ බලයට ආපු විවිධාකාර පාලකයෝ ඉතාමත්ම ඒකාධිපති සහ දූෂිත විදිහට ඒ රට හූරගෙන කාපු එක. තමන්ගේ ධනය බලය වර්ධනය කර ගැනීම සඳහා ඒ රටේ සම්පත් සේරම හූරගෙන කාලා රට බංකොලොත් කරපු එක තමයි හයිටියේ සිද්ධ වෙච්ච හෙනේ. හයිටියට වුණේ ඒක. අනික් ඔය කතන්දර කයි කතන්දර ඔය ස්ටේජ් වල ලංකාවෙත් සමහර ස්ටේජ් වල දැන් අවුරුදු ගානකට කලින් කිව්වා ඔය මේ ඒ රටේ තරුණ ප්‍රජාව අරක කාම මිත්‍යාචාරයට පුරුදු වුණා අරව මේවා කියලා. ඉතින් ඒ කියන්නේ ඒක වෙනම කතන්දරයක්. කෙසේ වෙතත් ඒ කිව්ව ගොඩක් කතා ඇත්තටම මේ
අතින් දාලා හදලා වර්ධනය කරපු කතන්දර ඒ කෙසේ වෙතත් හයිටියේ ප්‍රධානම ප්‍රශ්නේ වුණේ හයිටියේ දැන් අවුරුදු 100කට මෙපිට ගත්තත් 100කට එහා පැත්තේ ගත්තත් ඇත්තටම හයිටියේ හිටු පාලකයෝ ඒ රට හූරගෙන කාපු එක තමයි කරේ. ඉතින් 1957 ඉඳලා හිටියා ඔය ඩුවාලියේලා දෙන්න පපා ඩොක් සහ බේබි ඩොක් කියලා කියන. ඊට පස්සේ 90 ගණන් වල ඇමරිකන් හමුදා මැදිහත් වීමෙන් ඇරිස්ටයිඩ් කියන පාලකයා බලයට ආවා. එයා ඉතාම ජනප්‍රිය බලයට එනකොට නමුත් අන්තිමට එයත් කරේ රට හූරගෙන කාපු එක අන්තිමට මිනිස්සු එයාටත් ගහලා පැන්නා. ඊට පස්සේ කාලෙක හරි හැමං ආණ්ඩුවක්වත් තිබ්බේ නැහැ. ඊට අමතරව ස්වභාවික වදුරු බොම් බරපතල භූමිකම්පාවක් දැන් අවුරුදු ගානකට කලින් හයිටියට සිද්ධ වුණා. ඒ වගේ දේවල්නුත් අර අලිමදිවට හරක් කියලා ඒ වගේ දේවල්නුත් හයිටියට කඩා වැදුණා. ඉතින් ඔන්නෝ ඒ වගේ සහ මුලින්ම හයිටිය විනාශයට පත් වෙලා තියෙන්නේ. මේ විනාශයට පත්වීමේ මූලික වගකීම තියෙන්නේ හයිටිය පාලනය කරපු දූෂිත අකාර්යක්ෂම සරලව කිව්වොත් තකතිගිරු පාලකයන්ට. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට අද වෙනකොට හයිටිය විනාශ වෙලා තියෙනවා. අපරාධ කල්ලි තමයි හයිටිය පාලනය කරන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ කෙන්යානු පොලිසිය කැඳවලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ අවුරුද්දක කාලයක් ඇතුළත ඒගොල්ලන්ගේ වැඩ කටයුතු කරලා ඊට පස්සේ ඒක සමාලෝචනය කරලා ඒ වැඩේ දිගටම කරගෙන යනවාද කියන එක ගැන ඒගොල්ලන් කතා කරයි. ඒක අවදානම් වැඩක්. මේ ඉතින් ඒක හින්දා මේ වැඩේ සාර්ථක වෙයිද නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක්. කිසියම් ආකාරයකින් සාර්ථක වුණොත් ඒක කෙන්යාවටත් හොඳයි, ඒගොල්ලගේ කීර්ති නාමයට සහ ඇත්තටම හයිටියටත් හොඳයි.